අයිබුවන් සුබ දවසක්. අද අපි ඔයාලට කියන්න යන්නේ විශේෂ පළතුරක් වගේම විශේෂ එළවලුවක් වශයෙන් ගොඩක් අය හඳුන්වන පිපිඤ්ඤා ගැන. පිපිඤ්ඤා කියලා කියන්නේ ගොඩ දෙනෙක් ආහාරයට ගන්න කැමති, ඒ වගේම රූපලාවන්‍ය කටයුතු වලට විශේෂයෙන් යොදා ගන්න ආකාරයේ පළතුරක්. එම නැත්නම් එළවලුවක්. ඔයා වැඩිපුර පිපිඤ්ඤා ආහාරයට ගන්න කෙනෙක් නෙවෙයි නම් එක දවසකට අපි කියන හින්දා පිපිඤ්ඤා පෙත්තක් ආහාරයට අරගෙන බලන්න. ඔයාගේ මුළු ශරීරයේම සිද්ධ වෙන වෙනස ගැන එතකොට ඔයාට දැනගන්න පුළුවන්. ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා පිපිඤ්ඤා කියන්නේ එළවලුවක් කියලා. හැබැයි විද්‍යාඥයන් කරන ලද සොයාගැනීම් වලට අනුව ඔප්පු වෙලා තියෙන්නේ පිපිඤ්ඤා කියලා කියන්නේ එළවලුවක් නෙවෙයි පළතුරක් කියලයි. ඉතින් මේ පළතුර නිකම්ම නිකන් පළතුරක් නෙමෙයි. පිපිඤ්ඤා කියලා කියන්නේ ඔයාගේ ශරීරයට සෞම්‍ය බවක් ලබා දෙන පළතුරක් කිව්වොත් මන් නිවැරදි. ඉතින් මේ පිපිඤ්ඤා ආහාරයට ගැනීම තුළින් ඔයාට බොහොම ධනාත්මක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න නම් මේ පිපිඤ්ඤා වලින් එමට හැකියාව තියෙනවා. ඒ වගේමයි ඔයාව ලස්සන කරන්නත් පිපිඤ්ඤා ආහාරයට ගැනීමට හේතු වෙනවා. ඔයා අහලා තියෙනවා නේද, දවසකට එක ඇපල් ගෙඩියක් ආහාරයට ගත්තොතින් වෛද්‍යවරයෙකු හමු වෙන්න තියෙන ඉඩකට බොහොම අවම වෙනවා කියලා. හැබැයි ඇපල් විතරක් නෙවෙයි මේ කියමන පිපිඤ්ඤා වලටත් අදාළයි. ඒ කියන්නේ පිපිඤ්ඤා ආහාරයට ගැනීම මගින් ඔයාගේ සම්පූර්ණ සෞඛ්‍ය තත්ත්වයම ඉහළ නංවන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමනම් අපි දැන් බලමු මේ පිපිඤ්ඤා වල තියෙන සුවිශේෂී ගුණාංග 10 මොනවාද කියලා. අංක 10. ඔයාගේ ශරීරයට වැඩිපුර තෙතමනය ලබා දෙනවා. පිපිඤ්ඤා ආහාරයට ගැනීම තුළින් ඔයාගේ ශරීරය වියලීමෙන් වළක්වනවා. ඒ වගේමයි විජලනය වගේ තත්ත්ව වලින් වැළකෙන්න පිපිඤ්ඤා ආහාරයට ගැනීම බලපානවා. ඔයා දන්නවනේ ඔයාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට මේ ජලය කියන දේ අත්‍යවශ්‍යයි කියන කාරණේ. ශරීරයේ අභ්‍යන්තරව සිදුවන සියලුම ආකාරයේ ක්‍රියාකාරකම් හරියාකාරයෙන් නිසියාකාරයෙන් සිද්ධ වෙන නම් ජලය කියන දේ ශරීරයට අත්‍යවශ්‍ය වෙනවා. ජලය මගින් තමයි ඔයාගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය යාමනය කරන්නේ. මේ හැමදේම කරන්නේ ජලය මගින්. සාමාන්‍යයෙන් දවසකට වතුර ලීටර් 2ක්වත් බොන්න ඕනේ කියලා අපේ අම්මලා කියනවා. හැබැයි ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් දවසකට පුද්ගලයෙක් තමන්ට අවශ්‍ය කරන ජලය 40%ක්ම ලබා ගන්නේ ආහාර වර්ග හරහා. ඔයාගේ ශරීරයට අවශ්‍ය කරන ජල ප්‍රමාණය ලබා ගන්න පුළුවන් හොඳම ආහාරයක් තමයි පිපිඤ්ඤා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා පිපිඤ්ඤා ආහාරයට ගන්නකොට ආහාරයක් විතරක් නෙමෙයි පානයකුත් ඔයාගේ ශරීරයට නොමිලේම ලැබෙනවා. පිපිඤ්ඤා වල 95%ක්ම තියෙන්නේ ජලය නිසා ඔයාගේ ශරීරයේ තියෙන විෂ අපද්‍රව්‍ය බැහැර කරන්නත් මේ පිපිඤ්ඤා වලට හැකියාව එමගින් තියෙනවා. මේ හින්දා ඔයාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් ශක්තිමත් වෙනවා. ඒ වගේමයි ඔයාට වෙනදට වඩා ශක්තිමත් බවක් ශරීරයට දැනෙන්න පටන් ගන්නවා. මෙමගින් ලැබෙන තවත් ප්‍රතිඵලයක් තමයි ඔයාගේ ශරීරයේ සිද්ධ වෙන සියලුම ක්‍රියාකාරකම් වැඩි දියුණු වෙන එක. අංක 9. ඔයාගේ ශරීරයට අවශ්‍ය කරන පෝෂණ ද්‍රව්‍ය පිපිඤ්ඤා හරහා ලබා දෙනවා. පිපිඤ්ඤා වල තියෙන කැලරි ප්‍රමාණය අඩු වෙන පුළුවන්. හැබැයි පිපිඤ්ඤා වල විටමින් සහ ඛනිජ ලවණ නම් බොහෝ ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම මේ පිපිඤ්ඤා වල අඩංගු වෙන පෝෂණ කොටස් වර්ග තමයි තන්තු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, විටමින් C, විටමින් K, ඒ වගේම විටමින් B, පොටෑසියම්, මැංගනීස් විතරක් නෙමෙයි සින්ක්, යකඩ, රයිබෝෆ්ලෙවින් සහ මැග්නීසියම් කියලා කියන්නේ මේකේ අඩංගු වෙන පෝෂණ සහ ඛනිජ ලවණ වර්ගමයි. හැබැයි ඔයා පිපිඤ්ඤා ආහාරයට ගත යුත්තේ පොත්තත් එක්ක. මොකද මේ පොත්තේ බොහොමයක් පෝෂක පදාර්ථ අඩංගු වෙන නිසා. විශේෂයෙන්ම කියනවා නම් විටමින්, ඛනිජ ලවණ සහ තන්තු කියන දේවල් අඩංගු වෙන්නේ මේ පිපිඤ්ඤා පොත්තේ. පිපිඤ්ඤා වල තියෙන විටමින් B මගින් ඔයාගේ ශරීරයේ මධ්‍යසාරවල විෂගති අයින් කරලා දෙනවා. අංක 8. ඔයාට ශරීරයේ බර අඩු කරගන්නත් පිපිඤ්ඤා වලින් හැකියාව ලැබෙනවා. පිපිඤ්ඤා වලට ඔයාගේ ශරීරයේ බර අඩු කරගන්න ආකාර කීපයකින් උදව් වෙන්න පුළුවන්. ඔයා දන්නවනේ පිපිඤ්ඤා කියලා කියන්නේ වැඩි කැලරි අඩංගු වන ආහාරයක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් පිපිඤ්ඤා වල තියෙන්නේ කිලෝ කැලරි 16ත් 20ත් අතර ප්‍රමාණයක්. මේ හින්දා ඔයා කැමති තරමක් පිපිඤ්ඤා ආහාරයට ගන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඒ හරහා ඔයාගේ ශරීරයට අවශ්‍ය පෝෂක පදාර්ථ සහ තෙතමනය ලබා ගන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. මොකද ඔයා කොච්චර ප්‍රමාණයක් මේ පළතුරු ආහාරයට ගත්තත් ඔයාගේ ශරීරයේ බර වැඩි වීමක් නම් සිද්ධ වෙන්නේ නැති තරම්. ඔයා බර්ගර් එකක් එහෙම නැත්නම් සෑන්ඩ්විච් වගේ කැලරි අධික ආහාරයක් ලබා ගන්නවා නම් සලාදයක් විදිහට පිපිඤ්ඤා පෙති ටිකක් එකතු කර ගන්න පුළුවන්. මේ නිසා ඔයා ලබා ගන්න ආහාරයට රසක් වගේම පෝෂක පදාර්ථත් එකතු වෙනවා. මේ පිපිඤ්ඤා වල 95%ක්ම ජලය තියෙන නිසා ඔයාගේ ශරීරයේ සිද්ධ වෙන පරිවෘතීය ක්‍රියා සියල්ලක්ම ඉතා හොඳින් සිද්ධ කරන්නත් මේ මගින් ඔයාට හැකියාව තියෙනවා. මේ කාරණය නොඑක් පර්යේෂණ මගින් පවා වර්තමානයේ සනාථ කරලා තියෙනවා. මේ පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙන තවත් සාධකයක් තමයි ජලය වැඩි ප්‍රමාණයක් අඩංගු ආහාර ලබා ගැනීම මගින් ඔයාගේ ශරීරයේ බර සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න ඔයාට හැකියාව තියෙනවා කියන එක. ඉතින් මේ පිපිඤ්ඤා ආහාරයට ගැනීම මගින් ජීර්ණ ක්‍රියාවලියත්
ටිකක් ප්‍රමාද කරනවා. ඒකෙන් ඔයාට බඩගින්න දැනෙන ටිකක් වෙලා යනවා. ඒ නිසා ඔයා වැඩිපුර ආහාර ලබා ගැනීම කරනවා නම් මේකෙන් ඒකත් අඩු වෙනවා. මේ හින්දා ඔයාගේ ශරීරය බඩ අඩු කරගන්න පිපිඤ්ඤ ආහාරයට ගැනීම මගින් පුළුවන්කම තියෙනවා. අංක 7. ඔයාගේ මුව නැවුම්ව තබනවා. පිපිඤ්ඤවල තියෙන තවත් විශේෂ ප්‍රතිඵලයක් තමයි ඔයාගේ මුඛයෙන් හමන දුර්ගන්ධය නැති කරන්න පුළුවන්කම තියෙන එක. සමහර වෙලාවට මොනාකාරයේ දන්තාලේප පාවිච්චි කරත්, මවුත් වොෂ් පාවිච්චි කරත්, ඔයාගේ මුඛයෙන් හමන දුගඳ නැති කරගන්න ඔයාට බැරි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන්කම තියෙනවා පිපිඤ්ඤ ආහාරයට එකතු කර ගැනීම මගින් ඔයාගේ මුව නැවුම තියාගන්න. දුර්ගන්ධය හමන්න හේතු වෙන එක් කරුණක් තමයි අපේ දත්කුහර ආශ්‍රිතව ඉන්න බැක්ටීරියා. ඒ හින්දා පිපිඤ්ඤ පෙත්තක් ඔයාගේ මුව ඇතුලේ තියාගෙන විනාඩි 30ක් 40ක් විතර ඉන්න. එතකොට ඔයාගේ මුඛයේ දුර්ගන්ධයට හේතු වෙන බැක්ටීරියා විනාශ වෙලා යනවා. මුඛයෙන් දුර්ගන්ධය හමන තවත් හේතුවක් තමයි ඔයාගේ ආමාශයේ තියෙන තාපය වැඩිවීම. මේ පිපිඤ්ඤ ගෙඩියක් ආහාරයට ගත්තම ඔයාගේ ආමාශයේ තියෙන තාපයත් අඩු කරන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔයාගේ මුඛයෙන් හමන දුර්ගන්ධය නැති කරන්න පුළුවන්කම තියෙනවා. අංක 6. ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. මෑතකදී කරන ලද පර්යේෂණ වලින් පෙනී ගිහිලා තියෙන්නේ පිපිඤ්ඤ වලට විශේෂිත වූ හැකියාවක් තියෙනවා කියලා. ඔයාගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම අඩු කරන්නත් පාලනය කරන්න. ඒ වගේම තමයි පිපිඤ්ඤ වලට පුළුවන්කම තියෙනවා ඔක්සිකාරක ආතතිය පාලනය කරන්න. මීට අමතරව පිපිඤ්ඤ වල අඩංගු වෙනවා ස්ටෙරොයිඩ් කියන හෝමෝනය. මේ හෝමෝනයට පුළුවන්කම තියෙනවා ශරීරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න. මෙන්න මේ නිසා අධිරුධිර පීඩන තත්වයන් පවා පිපිඤ්ඤ ආහාරයට ගැනීමෙන් අඩු වෙනවා. අංක 5. ඔයාගේ ආතතිය අඩු කරනවා. පිපිඤ්ඤ වල විවිධ විටමින් වර්ග අඩංගුයි. විශේෂයෙන්ම විටමින් B1, විටමින් B5, විටමින් B7, එම නැත්නම් බයෝටින්. මේ ආකාරයේ විටමින් වර්ග මෙහි අඩංගුයි. මේ විටමින් වර්ග නිසා ඔයාගේ ශරීරයේ තියෙන ආතතිය හා පීඩන තත්ත්ව මගහරිනවා. විශේෂයෙන්ම ඔයා මේ වෙලාවේ ලොකු පීඩනයක ඉන්නවා නම් ඒ තත්ත්වයන් මගහරින්න පුළුවන් ඔයා මේ වෙලාවේ පිපිඤ්ඤ පෙත්තක් ආහාරයට ගත්තොත්. මේ පිපිඤ්ඤ වල තියෙන විටමින් වලට තමයි මේ හැකියාව තියෙන්නේ. මේ බයෝටින් හින්දා ඔයාගේ ශරීරයට ලැබෙන තවත් වාසියක් තමයි ඔයාගේ කුණ්ඩය සහ නියපොතු බොහොම සෞඛ්‍යමත්ව තියාගන්න එක. අංක 4. ඔයාගේ සම සහ කුණ්ඩය නිරෝගිමත්ව තියෙනවා. පිපිඤ්ඤ වල අඩංගු වෙනවා සිලිකා කියන සංයෝගය. මේ සිලිකා වලට හැකියාව තියෙනවා ඔයාගේ ශරීරයේ තියෙන පටක බොහොම ශක්තිමත්ව පවත්වාගෙන යන්න. ඒ වගේමයි මේ සිලිකා වලට හැකියාව තියෙනවා ඔයාගේ සම දීප්තිමත්ව හා නිරෝගීව තියන්න. පිපිඤ්ඤ වල සල්ෆර් වැඩි ප්‍රමාණයක් අඩංගු වෙන නිසා ඔයාගේ කෙස් කලඹ දීප්තිමත්ව සහ ශක්තිමත්ව පවත්වා ගන්න පුළුවන් හැකියාව මේ පිපිඤ්ඤ වලින් තියෙනවා. පිපිඤ්ඤ ආහාරයට ගන්නවට අමතරව පිපිඤ්ඤ පෙති දෙකක් ඔයාගේ ඇස් වටේ තියා ගැනීම මගින් ඇස් වටේ තියෙන සමට තෙතමනයක් ලබා දෙන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ වගේමයි ඇස් වට ඇතිවන කළු පැහැ ගැන්වීම සහ දැවිල්ල වගේ දේවල් මග අරව ගන්නත් මේ පිපිඤ්ඤ භාවිතයෙන් හැකියාව ලැබෙනවා. අංක 3. සෞඛ්‍ය සම්පන්න හදවතකට උරුමකම් කියන්න පුළුවන්. පිපිඤ්ඤ වල අඩංගු වන පෝෂක පදාර්ථයක් තමයි පොටෑසියම් කියලා කියන්නේ. ඔයාගේ සෛලවල අභ්‍යන්තර සහ ඇතුළත තත්වයන් හරියට පවත්ව ගන්න නම් මේ පොටෑසියම් කියන මූලද්‍රව්‍ය අත්‍යවශ්‍යයි. ඔයාගේ ශරීරයේ පොටෑසියම් ප්‍රමාණය අඩු වුණොත් මාංශ පේශි ක්‍රියාකාරීත්වය සහ නියුරෝන ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන්නේ නැහැ. පොටෑසියම් වලින් කරන තවත් එක් කාර්යයක් තමයි වකුගඩු වලින් රුධිරය පෙරීම. මේ මගින් ඔයාගේ හෘද වස්තුවට ගමන් කරන රුධිර ප්‍රමාණය යාමනය කරන්න පොටෑසියම් උදව් වෙනවා. ඔයාගේ ශරීරයේ පොටෑසියම් මට්ටම හරියාකාරව තියාගන්නවා කියන්නේ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගන්න ඔබට හැකියාව ලැබෙනවා කියන එකයි. මෙන්න මේ නිසා පොටෑසියම් බහුලව අඩංගු වෙන පිපිඤ්ඤ වගේ දෙයක් නිරන්තරයෙන් ඔබේ ආහාර වේලට එකතු කරගන්න. අංක 2. ඔයාට ශරීරයට අවශ්‍ය කරන ප්‍රතිඔක්සිකාරක බොහොමයක් පිපිඤ්ඤ වල අඩංගු වෙනවා. ප්‍රතිඔක්සිකාරක කියන දේවල් වලට හැකියාව තියෙනවා ඔයාගේ ශරීරයේ තියෙන සෛල වර්ග විනාශ කරන සංයෝග වලට එරෙහිව ක්‍රියා කරන්න. මේ ශරීරයට අහිත කරන සංයෝග විනාශ කරන්න බැරි වුණොත් හෘද වස්තුව සහ පෙනහළු ආශ්‍රිත රෝග ඇති වෙන්නත් හැකියාව තියෙනවා. මෙන්න මේ නිසා ප්‍රතිඔක්සිකාරක කියලා කියන්නේ ඔයාගේ ශරීරයේ නිරෝගීමත්ව පවත්වාගෙන යන්න අත්‍යවශ්‍යම සංයෝගයක්. ඒ වගේමයි ප්‍රතිඔක්සිකාරක මගින් පිළිකා තත්ත්ව සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග ඇතිවීමත් වළක්වනවා. බොහොමයක් පළතුරු සහ එළවලු වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා වගේමයි පිපිඤ්ඤ වලත් බොහොමයක් ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. මෑතකදී පුද්ගලයන් කිහිප දෙනෙකු සහභාගී කරවගෙන කරන ලද පරීක්ෂණයකින් පෙනී ගිහිලා තියෙන්නේ පිපිඤ්ඤ කුඩු දිනපතා ලබා දීම තුළින් ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිඔක්සිකාරක පරිමාව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා තියෙනවා කියලා. ඒ වගේමයි පිපිඤ්ඤ වල ටැනින් සහ ෆ්ලේවනොයිඩ් කියන සංයෝගත් අඩංගුයි. මෙන්න මේ සංයෝග නිසා ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය බොහොම හොඳින් නිරෝගීමත්ව පවත්වාගෙන යන්න මේක අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා.
අංක 1 ඔයාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා. මලබද්ධය සඳහා ප්‍රධාන හේතුව වෙන්නේ ඔයාගේ ශරීරයේ තියෙන ජල ප්‍රමාණය අඩුවීම. ඒ කියන්නේ ප්‍රමාණවත් තරම් ජලය ඔයාගේ ශරීරයට ලබා නොගැනීම. ඉතින් අපි අර කලිනුත් කිව්වා වගේ මේ පිපිඤ්ඤවල බොහොමයක් ජලය අඩංගුයි. 95%ක්ම මේකේ තියෙන ජලය. ඒක අපි කලින් කතා කරපු දෙයක්. ඒ නිසා පිපිඤ්ඤ ආහාරයට ගැනීම මගින් මලබද්ධය වගේ අහිතකර තත්ත්ව ඇතිවීමත් වළක්වනවා. මීට අමතරව පිපිඤ්ඤවල ගොඩක් තන්තු අඩංගු වෙනවා. මේ තන්තු මගින් ඔයාගේ ආහාර මාර්ගයේ ජීර්ණ ක්‍රියාවලිය බොහොම නිසියාකාරව හරියාකාරව සිද්ධ කරනවා. ඒ හින්දා ජීර්ණ ක්‍රියාවලියත් එමගින් පහසු කරනවා. පිපිඤ්ඤවල අඩංගු වෙන තන්තු වර්ගයක් තමයි පෙක්ටින් කියලා කියන්නේ. මෙන්න මේ පෙක්ටින් මගින් ආහාර මාර්ගයේ තියෙන පේශිවල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඒ වගේමයි පිපිඤ්ඤ ආහාරයට එකතු කර ගැනීම මගින් ඔයාගේ ආහාර මාර්ගයේ ඉන්න හිතකර බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වයත් වැඩි කරනවා. මේ නිසා ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය බොහොම ක්‍රමවත් කරගන්න පිපිඤ්ඤ හේතු සාධකයක් වෙනවා. මේ කරුණු 10ට අමතරව පිපිඤ්ඤවල තවත් ගුණාංග ගොඩක් අඩංගු වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් පිපිඤ්ඤ වගේ පළතුරක් ආහාරයට ගැනීම තුළින් ඔයාගේ ශරීරයේ සෞඛ්‍යමත් බව අනිවාර්යයෙන්ම වැඩි දියුණු කරනවා. ඉතින් මේ වීඩියෝව අදත් ඔයාට වැදගත් වටින කියන වීඩියෝවක් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ අවසානයේ අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේමයි මේ වීඩියෝට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට මේක වැදගත් කියලා මේක වටිනවා කියලා හිතනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒක click කරොත් තමයි අද දවසේ අපි දාන හැම වීඩියෝ එකකම notification එක කාටත් කලින් ඔයා ගාවට එන්නේ. එහෙමනම් මේ වගේම වටින කියන වැදගත් වීඩියෝවකින් අපි තවත් දවසක ඔබව හමු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. ආයිබෝවන්.